Amen. ඉතින් අපි මේ ස්ථානයේ ඉන්නේ අපි දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න, උන්වහන්සේට ස්තුති කරන්න, උන්වහන්සේ අපගේ ජීවිතේ කරපු දේවල් ගැන සිහි කරමින් උන්වහන්සේට ගෞරවයක් දෙන පිණිසයි දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මේ උදෑසන මේ ස්ථානයේ රැගෙන ඇවිත් සිටින්නේ. Amen. Hallelujah. Hallelujah. උනන්දු වෙමින් ඉන්නවාද? Amen. Hallelujah. Amen. අපි සියලු දෙනාම නැගිට සිටමින් අපි දෑත් ඔසවලා ටික මොහොතක් දෙවියන් වහන්සේ ස්තුති කරමු. මේ උදෑසන උන්වහන්සේගේ වචනේ කොහෙද තියෙන්නේ? ඒ ස්ථානේ අපිට මිදීම තිබෙනවා. Amen. Where the word of God is, there is freedom, there is power, and God can do great things in your life and mine. Amen. Hallelujah. So let's take this time. මේ අවස්ථාව අපි දෑත් ඔසවලා ටික මොහොතක් දෙවියන් වහන්සේට අපි ගෞරවයක් ස්තුති ප්‍රශංසාවක් පුද කරමු දෙවියන් වහන්සේට. Hallelujah. ස්තුති ස්වාමීනි. ස්තුති යේසුනි. Hallelujah. Praise you. We praise you, Jesus. Hallelujah. Thank you. Thank you, Lord. Thank you, Holy Spirit. Thank you, Lord. Thank you, Holy Spirit. දෙවියන් වහන්සේ දෙමු දැසන ඉදරින්. Hallelujah. Thank you, Jesus. Praise you. Praise you. Praise you. Praise you. Praise you. Stuti Swamini. Mahimaya veva. Mahimaya veva. Hallelujah. 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 අපි අසරණ වෙලා ඉන්න මොහොතේ දෙවියන් වහන්සේ විතරයි අප ළඟට ආවේ. Amen. Amen. යේසුස් වහන්සේ අපත් එක්ක මේ ගමනේදී ඉන්නවා. Amen. අපි තනියෙන් මේ ගමන යන්නේ නැහැ. Hallelujah. අපි දෙවියන් වහන්සේගේ පසුපසින් අපි යන මොහොතේ දෙවියන් වහන්සේ අපිට උදව් වෙනවා. අපගේ කුරුසිය උසුලාගෙන උන්වහන්සේගේ පසුපසින් යන්න. Amen. Hallelujah. අපි කොහේ අයිනක හිටියත් හරි දෙවියන් වහන්සේ අපිට සරණක් වෙනවා. Amen. දෙවියන් වහන්සේ අපිට උපකාරයක් වෙනවා. Amen. අපි මොනාටවත් බය වෙන්න ඕනේ නැහැ. Amen. Hallelujah. අපි මේ ගීතිකාව ගායනා කරමින් දෙවියන් වහන්සේගේ නාමය අපි ඔසවමු. Hallelujah. Thank you Jesus. අපි අත්පොලසන්නාදී උන්වහන්සේගේ නාමයේ ජොලිතවත්ව අපි ගායනා කරමු. Hallelujah. Thank you Jesus. Amen.
Dahasa tari apa kedewa gak
අපේ බලෙන් කවදාකවත් කිසි දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට නියම කළපු දේ විතරයි ඔබගේ ජීවිතේ වෙන්නේ. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. පසු කර යන්නට දෙවියන් වහන්සේ ශක්තිය දෙනවා අපිට. හලෙලූයා. අපි කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. හලෙලූයා. හලෙලූයා. අපි එකිනෙක ඉදිකව ගායනා කරේ මෙන්. ආමෙන්. සතුටින් ඉන්නවද දෙවියන් වහන්සේගේ පාද පාමුල? හලෙලූයා. අපි ටික මොහොතක් දෙවියන් වහන්සේට දැන් දෑත් දෙක ඉහළට ඔසවලා අපි ස්තුති පූජාවක් උන්වහන්සේට දෙන්න යනවා මේ උදෑසන. කිමු ස්වාමිනි මට බෑ ඔබ නැතුව. මාව රැක ගන්න ස්වාමිනි මාගේ ජීවිතේ ඔබට පූජාවක් ලෙස මම උදෑසන දෙනවා. කියන්න ස්වාමින් වහන්සේට. ඒ දෙවිඳුන්ට පුළුවන් බලවත් දෙයක් කරන්න. දෙවිඳුන්ට පුළුවන් ඔබගේ වාතාවරණය වෙනස් කරන්න. හලෙලූයා සුති ස්වාමිනී සුති කරන්න. දෙවියන් වහන්සේක මේ උදෑසන කතා කරන්න. හලෙලූයා thank you jesus සුති ස්වාමිනී සුති ස්වාමිනී හලෙලූයා මහිමය වේවා ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා ඔව් ස්වාමිනී ප්‍රශංසා වේවා. ඔව් ස්වාමිනී අපිව වෙනස් කරන්න ස්වාමිනී. අපිව තවත් ලං කරන්න ස්වාමිනී. අපිට ශක්තිය දෙන්න ස්වාමිනී. ස්වාමිනී අපිට ඔබ නැතුව අපිට බෑ ස්වාමිනී. හාලෙලූයා. ඕ සුදතුනි. ඕ සුදතුනි. ඕ ස්වාමිනී. ස්වාමිනී අපි ඔබ අභිමුඛේ ස්වාමී අපි පැමිණ සිටිනවා. ඔබව දකින්නට අපිට උදව් කරන්න. අපි ශක්තිය අහිමි වෙච්ච තැන් ස්වාමිනී මේ උදෑසන ඔබගේ බලයෙන් පුරවන්න. ඔබගේ බලයෙන් පුරවන්න ස්වාමිනී. අපි මේ උදෑසන ස්වාමිනී යේසුනි අපි යටත් වෙනවා. ඔබගේ සේවය කරන්නට ඔබගේ මෙහෙවර කරන්නට අපිට උදව් කරන්න. සැබෑ සිතින් අවංක සිතකින් ස්වාමිනේ. ඕ ස්වාමිනේ ඕ යේසුනි ඕ හාලෙලූයා ඕ මහිමය වේවා යේසුනි යේසුවේ ජීසස්.
senasu ma senasu yesu bie obe api mukaye sikinam pianani pianani datasvala Oh,
ස්වාමිනිය ඔබගේ හස්තයට බාර කරනවා ඔබ බාර ගන්න ඔබ ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 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 සියලු දෙනාම අසුන් ගන්න Hallelujah. Amen. Jeevan Yesu Swasake Amen. Udayasana Yesu Swasake Amen. Aadarin api piliganawa. E wagema me YouTube para me deva meeta sahabhagi wenna hama denawat api Yesu Swasake Amen aadarin piliganawa. Ithin ma viswas karana deven wasa me meya thula swamin wasa balawat dewal karanawa. Ithin api sama ඉරිදාවකම මේ ස්ථාන උදේ අතා මාරට අපි සිංහල මේය අපි පවත්වනවා. ඉතින් ඔබට පුළුවන් තවත් ඈව දැනුවත් කරන්න, ඒ වගේම සහභාගී කරව ගන්න පුළුවන්. ස්වාමින් වහන්ස බොහෝ ආශිර්වාද කරයි. එවම අපි විශ්වාස කරනවා ස්වාමින් වහන්ස අපේ යාඥාවන් අසමින් අපව නිදාස් කරන්නව දෙවෙන් වහන්ස. ඉතින් මේ අවස්ථාවේ අපි හැමෝම ඇස්වස්සයිස නම යාඥා කරමු දෙවෙන් වහන්සගේ වචනේ උදෙසා.
Hallelujah. Sudiveva Swamini Gauraveva Hadravanta Balavanta De Piani Me Udasana Kali Sasutiveva Piani Obege Muna Swana Pinisa Api Hamoma Piani Sudanam Avitino Piani Api Mestani Kaurut Swaminvasa Sudanam Natu Nove Api Hamadinam Swaminvasa Mestan Tapi Ave Yamak Bala Purutubi Swaminvasa Apagi Chivite Swaminvasa Katakarantone Swaminvasa Apate Editha Ventone Swaminvasa Abi Mukedi Api Nitra Sitin Noniken now E Ashavin Avo Me Senega Uba Ashirwada Karana Ane Yesuni Mavastami the Apiak Nakanapiani Obege Watania Apatu Denevelavedi E Swaminvasa Keseda E Panda Senega ආශිර්වාද ලැබුවද ඒ වගේම පියාණි මේ ස්ථානයේ වචනේ අසන විට මේ දරුවන්ට ස්වාමින්වහන්ස ඔබ එළිදරව් වෙන්න ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නිර්මල නාමයෙන් ආමෙන් ආමෙන් හලෙලූයා ඉතින් මදෙවෙන් වා සුතිවන්දන දෙවෙන් වාසේ උදෑසන මම මෙනේ කරන වෙලාවේදී යම් වචනයක්ගෙන ඔබ සමග බෙදා ගන්න ස්වාමින්වහන්ස මට බරක් දුන්නා ඉතින් මේ අවස්ථාවේදී අපි මේ වචනය මා විශ්වාස කරන ආද ඔබට ආශිර්වාදයක් වෙයි කියා අපි මේ මොහොතේ පෙරලගමු එසායා පොතේ 41 වෙනි පරිච්ඡේදයේ එසායා 41 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මේ අවස්ථාවේදී අපි කියවන්ට යනවා ස්වාමින් වහන්සේ කොහොමද මේ ආම්රාම්ව තමගේ මිත්‍රයෙක් කියා ප්‍රකාශ කළේ ඇයි දෙවියන් වහන්සේ ආම්රාම්ට මිත්‍රයෙක් කියලා එළිදරව් වුණේ ඒ සම්බන්ධව මේ උදෑසන දෙවෙන් වාසයේ වචන අපි මෙනේ කරන්න යනවා කියන්න සිස්ටර් 41 වෙනි පරිච්ඡේදයේ 41:8 මා විසින් තෝරාගත් යාකොබ් මාගේ මිත්‍රයා වූ අහබ්‍රම්ගේ වංශය මා විසින් පොළවේ කෙලවරින් අල්ලාගෙන නෑ 8 වෙනි පද විතර මාගේ 8 වෙනි පද විතර කියන්න නමුත් මාගේ මෙහෙකරු ඊශ්‍රායෙල් රයිට් මේ ස්තන අපි දකිනවා මාගේ මේ කරුවන් දෙවෙන් වාස ආබ්‍රාම්ට ප්‍රථමයෙන් අමතන වෙලාවේදී මේ ස්තන අපි දකින්න පුළුවන් දෙවෙන් වාස ප්‍රථමයෙන් අමතන්නේ මාගේ මේ කරුවා මේ කරුවෙක් කියන වෙලාවේදී අපි දකිනවා නිතරම ඕනම වැඩක් කරන්න සූදානම් වෙච්ච කෙනෙක් ආමේ අපි දකින්න සමහර ඔෆිස් වල ඉන්නවා ඒගලන් මේ උතුම් ස්ථානයේ දරුවත් ඇරි ඒගලන් ඔෆිස් එක ඕනම වැඩක් කරා නම් කිව්ව ගමන් ඒගලන් කරනවා නේ ඒගලන් තනතුර දියා බලන්නේ බොස් ඇවිල්ලා කිව්වොත් එයා සෙක්‍රටරි වෙන්න පුළුවන් නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නමුත් බොස් කියයි මේක කරන්න කියනකොට වෙලාවේදී ඉක්මනට ඒක කරනවා මට මතකයි මම ඒක මේ ඒක ඔෆිස් එකේ ඉන්න වෙලාවදී එයා සෙක්‍රටරි කෙනෙක් නමුත් ඒ සෙක්‍රටරි කිව්වා මට තේ එකක් අදලා ගේන්න स्टेटस बेलुवे बस्ट की करूना दाकिने स्वामीन मासे तमागे दासे अदेस बालमीन की ना मागे मे खरुआ इतने आप दाकिन मे करो पमक नो वही मा विसीन तोरा गत्ता याकूब मे करने विट आप स्वामीन मासे आप यथात्व එතුමගේ සේවය අපි කරන විට ස්වාමින් වහන්සේ නම ඔබ තෝරගෙන තිබෙනවා හලෙලූයා දැන් අපි දකින වෙලාවේදී අපි යම් ස්පෝර්ට්ස් මීට් එකක් කරන වෙලාවේදී අපි කියනවා සී දිනෙක පන්ති 35 දිනෙක ඉන්නවා නමුත් අපි එක එක කණ්ඩායමේ තෝරගන්න වෙලාවේදී සී දිනෙක දුවයි නමුත් අපි තෝරගන්නේ 4 දිනක් නැත්නම් 3 දිනෙක තමයි තෝරගන්නේ ඇයි තෝරා ගැනීම නමුත් ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ කියාතරම කියා තිබෙනවා අපි දෙවියන් වාසගේ මේ කරුවන් වෙන්න අවශ්‍යයි මේ කරුවේ කියන වෙලාවේදී අපි යස් සර් විතරයි කියන්න පුළුවන් ආමෙන් නෝ සර් කියලා කියන්න බෑ ඔව් ස්වාමීන් එච්චරයි අපිට බෑ ස්වාමින් වාසගේ තර්ක කරන්න අපිට බෑ දෙවියන් වාසගේ ප්‍රශ්න අහන්න අපිට කියන්න පුළුවන් ඔව් ස්වාමිනී මම සූදානම් ඒ දේ කරන්න ආමෙන් ඒක තමයි මේ කරුවා මේ ආම්රාමුත් ඒ වගේ තමයි ජීවත් උනේ. ඒ නිසා තමයි දෙවෙන් මාස ආම්රාම්ව මිත්‍රෙක් කියලා කියන්නේ. අපි දකිනවා බොහෝ වෙලාවෙදී බයිබලයේ නොයෙකුත් මනුෂ්‍යන් විවිධ දේව මනුෂ්‍යන් ඉන්නව. නමුත් මේ ස්ථානයේ අපි දකිනවා ආම්රාම්ව දෙවෙන් මාස කියලා මගේ මිත්‍රයා. මිත්‍රකමක්. යාළුවෙක්. දෙවෙන් මාස මේ ස්ථානයේ පවසනවා. ඒකට හේතුව තමයි
ඒ ආබ්‍රහම්ගේ ජීවිතේ තිබුණ ඒ වෙනි යථාර්ථවාදකම ස්වාමීන් වහන්සේ කුමන දේ කිව්වතරින් මම කරන්න ලෑස්ති. ආමෙන්. ඉතින් මේ උදෑසන දෙවෙන් වහන්සේ කැමති ඔබවත් මාවත් එවැනි සම්බන්ධතාවය තුළට ගේන්න ආමෙන්. ස්වාමින් වහන්සේ වෙත අපි ලඟ වෙන තමයි ස්වාමින් වහන්සේගේ හැම ආශිර්වාදයක්ම ලබා තිබෙන ආශිර්වාද කියන මුදල් පමණක් නොවේ දෙවෙන් වහන්සේ සුපතිබෙන අපගේ ජීවිතේ දෙවෙන් වහන්සේ අඩුපාඩුවත් කරන්නව දෙවෙන් වහන්සේ අපගේ අනාගතය ස්වාමින් වහන්සේ රැක බලා ගන්නව දෙවෙන් වහන්සේ අපගේ සීලම බලාපොරොත්තු ඉෂ්ට කරන්නව දෙවෙන් වහන්සේ තුමයි ඒ නිසා අපි මේ කරුවන් වෙන්න අවශ්‍ය ආමෙන් අපි බොස් වෙන්න බෑ ඔබගේ බොස් එකට ඔබට බෑ ඔබගේ ආයතනයේ ගිහිල්ලා ඔබගේ බොස්ට කියලා දෙන්න බෑ බොස් කියන එක තමයි ඔබ කියන්න අවශ්‍ය කරන්න අවශ්‍ය ආමෙන් ඇයි යා බොස් හලෝ හලෝ ආමෙන් ගෙදර මූලිකයා කවුද තාත්තා නේ අම්මා ඉන්නවා තමයි නමුත් තාත්තා ඒ වගේම අපි දැන් රැකියා ස්ථානයේදී බොස් පල්ලියේ කවුද පාස්ටර් ආමෙන් හලෙලූයා අපි කෝට්ස් එකට ගියා නම් උසාවියට ගියා නම් කවුද ජජ් මම පාස්ටර් කියලා ජජ්ට මට කියන්න බෑ ඕ මම මේ වත්තල සභාවේ පාස්ටර්වා දන්නවද මට එහෙම කරන්න බෑ මේ මට එහෙම කතා කරන්න බෑ මම ඒ ජජ්ට කී කර වෙන්න ඕනේ ආමෙන් ඉතින් අපව දෙවෙන් වාස එක එක මට්ටමට දාලා තිබෙනවා ආමෙන් කැටගරිස් ඒ මට්ටමේ අපි දැනගන්න අවශ්‍යයි මේ කරුවන් වෙන්න ආමෙන් එවිට ස්වාමින් වාස් කියන ඔබ මගේ මිත්‍රයා ඔබ මගේ යාළුවා කියන්නේ සිස්ටර් අටවෙනි පදේ ඊශ්‍රායෙල් මා විසින් තෝරාගත් යාකොබ් මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගේ වංශය මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම් පමණක් නොවේ ආබ්‍රහම්ගේ වංශයත් කියන මාගේ මිත්‍රයා ආමෙන් හලෙලූයා එතන මේ ආශිර්වාදය ආබ්‍රහම්ට පමණක් නොවේ ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් තුලින් ආව වංශය පරම්පරාවට ස්වාමින් වහන්සේ කියනවා මේ මාගේ මිත්‍රයා හලෙලූයා. ඇයි ආබ්‍රහම් මාගේ මිත්‍රයා ඒස ආබ්‍රහගේ පුතත්‍රයා ආබ්‍රහම්ගේ ඒ හැම පරම්පරාවේ ඉන්න දරුවන් මිත්‍රකම තුරට ස්වාමින් වහන්සේ කියනවා හලෙලූයා. ආමෙන්. හලෙලූයා. ඒස ස්වාමින් වහන්සේ බලවත් හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව පමණක් නොවේ දෙවියන් ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේ ඔබවත් ප්‍රේම කරනවා ඔබගේ නිවසයත් ප්‍රේම කරනවා දෙවියන් වහන්සේ ඔබ තුලින් බිහිවෙච්ච පරම්පරාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න කැමැති ආමෙන් අපිට ගමු හල්ලෙලූයා ආමෙන් නිතර ඒක පාවිච්චි කරන්න ආමෙන් අත් දෙක දිලෙතනේ ප්‍රශංසා කරන්න ආමෙන් අලෝ බයිබල උඩුක්කුවේ තියන්න ඊට පස්සේ අපිට ගන්න හල්ලෙලූයා ස්වාමින් වහන්සේ ආශිර්වාද කරයි ආමෙන් ප්‍රියදර සෙනග මේ මිත්‍රකම ඉතාමත් වැදගත් ආමෙන් අපි ස්වාමින් වහන්සේ කියලා අපි බය වෙලා එක අපි එක කොනක ඉන්නේ නැවි ස්වාමින් වහන්සේ කැමති වෙන්නේ ඒ මිත්‍රකම තුල එන්න හලෙලූයා හලෙලූයා ස්වාමින් වහන්සේ සමහර වෙලාව අපි හිතනවා අයියෝ ස්වාමින් වහන්සේ මට ඒ නාමයවත් පාවිච්චි කරන්න බෑ මම ස්වාමිනි කියලා කියන්න බෑ කියලා අපි බය වෙලා මේ ආදාම් ඇඟුණා වගේ අපිට ඇඟිලා ඉන්න බෑ ස්වාමින් වහන්සේ කියලා කියනවා ඇඟිච්ච ස්ථානෙන් එන්න එළියට කොයිද අපි ඇඟුනේ එතනින් එන්න එළියට මම කැමති ඔබගේ මූණ දක් හලෙලූයා ස්වාමින් වහන්සේ කැමති එවැනි සම්බන්ධකමක් හලෙලූයා දෙවියන් වහන්සේ කැමති මූණන මූණ අපිත් එක්ක වැඩ කරන්න හලෙලූයා ඒ නිසා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රෙක් කොහොමද උනේ දෙවනි ලේකම් පොතේ පෙරළන්නේ දෙවනි ලේකම් 20 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය Second Chronicles chapter 20 verse 7 දෙවනි ලේකම් 27 ඉක්මනට ඔබගේ සෙනග වූ ඊශ්‍රායෙල් ඉදිරි පිටින් ඔබම මේ දේශයේ වැසියන් පන්නා දමා රයිට් මේ ස්ථාන අපි දකිනවා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් නිසා දෙවියන් වහන්සේ ප්‍රථමයෙන් මේ ස්ථානේ ක්‍රියාවක් කරන මොකද්ද මම ඔබගේ දේශේ ඉන්න සතුරන්ව මම දුරු කරනවා මම ඔවුන් ඉවත් කරනවා මම දෙවියන් වහන්සේ දේශය දින වේලාවේදී ඒ කානන් දේශයේදී මේ ඊශ්‍රායෙල් සෙනග හිටියේ විවිධාකාර සෙනග හිටියා දෙවියන් වහන්සේ පිළිකුල් සෙනග හිටියා අපවිත්‍ර සෙනග හිටියා දෙවියන් වහන්සේ කැමති නැති කරපු ඒ වැඩ කරාපු සෙනග හිටියා නමුත් ස්වාමින් වහන්සේ කියනවා ආබ්‍රහම් නුඹගේ මිත්‍රයා නිසා මම ඕන්ව මම ඉවත් කරනවා ඒ දේශේ නමෙන්
ඒ දේශය ඔවුන් විසින් ඔවුන් ඉන්නව ස්ථානය ඔවුන් ජීවත් වෙන්නව ස්ථානය ඔවුන් ඉවත් කරමින් මම ඒ දේශය මම ඔබට දෙනවා ආමෙන් හලෝ ස්වාමීන් වහන්සේ බලන්න කොච්චර දෙවෙන් මාස බලවත් කියලා ආමෙන් ඒ කියන්නේ අපි දෙවෙන් මාස වෙත ලඟ වෙන වෙලාවේදී නපුරාගේ අතේ තියෙන දේවල් ස්වාමීන් වහන්සේ අපට දෙනවා ආමෙන් හලෙලූයා නපුරා විසින් අල්ලගත් දේවල් ඔවුන් සමර වෙලාදී ගොඩාක් වැඩ කරන්න නැති ඒවා උදෙසා ඒවා තියාගටම ස්වාමින් වහන්සේ ඒ ආබ්‍රාම් මේ මිත්‍රකම තුලට දැක්ක නිසා ස්වාමින් වහන්සේ කිව්වා ඔවුන් තුල තිබෙන දේ මම ඔබට දෙනවා මෙන් ලෝකේ ඒ නපුරන් පාපිෂ්ඨ මිනිසයන් ඉතමත් ඔවුන්ගේ අතේ තියෙන ඒ සම්පත ඉඩකඩම් ඔබට දෙනවා හලෙලූයා ඒ පොරොන්දු ඉතමත් වැදගත් දෙවෙන් වාසේ ඉබේම ස්ථානයක් අලුත් ස්ථානයක් අදර දෙවෙන් වාස දුන්නේ අපි එහෙම තමයි ඉල්ලන්නේ ස්වාමින් වාසම් මට අලුත්ම ගයක් දෙන්න ඒක හොඳයි යමේ නමු සමහර වෙලාදී ඔබ යාඥා කරනවා එතුමට කී කරු වෙන වෙලාවේදී නපුරාගේ තිබෙන සියලුම සම්පත් ඔබගේ නිවසට ඔබට ස්වාමින් වාස දෙනවා මේ හලෝ හලෝ ස්වාමින් වාස කරන්න ඕද දෙවෙන් මට මතකයි මේ ඉතාලියේ කෙනෙක් ඉන්නවා ඒ එයා බැලුවේ ආච්චිව ආච්චි ඒ කාලේ ඉතාලියේ හරිම මේ ක්වීන් කෙනෙක් වගේ ජීවත් වුණා. දැන් ආච්චි මරණ පස්සේ ඔක්කොම සම්පත් ගෑටලිද ගියා. දැන් ආච්චිගෙන් පස්සේ කවුද? මෙයාට සීලොම සම්පත ආමෙන්. හලෙලූයා. එයා හිතුවෙත් නෑ මට ඒක ලැබෙයි කියලා. ඇයි? එයා අවංක වෙතන වැඩ කළා. දැන් ඒ ආච්චි ගියේ මෙයාට ආච්චිගේ බැංකුවේ බැලන්ස් එක තියෙන හැම දෙයක්ම මෙයාට ප්‍රියතර සෙනඟ ස්වාමීන් වහන්සේ කෙනා මේ ස්ථානයේදී මම ඔබ සමග ඉන්නව දෙවෙන් වාස මම ඔබට උපකාර කරන්නව දෙවෙන් වාස ඔබගේ ජීවිතේ මම බලවත් දේ මම කරන්නව දෙවෙන් වාස ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනා ආම්බ්‍රාම් ඉතම ස්වාමීන් වහන්සේ වෙත ලඟුණා ඒ මිත්‍රකම තුලට ආපු නිසා ඒ සතුරාගේ අතේ තිබිච්ච හැම සම්පතක්ම දෙවෙන් වාස ආම්බ්‍රාම්ට දුන්නා ඒ දේ දෙවෙන් වාස ඔබටත් මේ දවස්වල ස්වාමීන් වහන්සේ දෙන්න යනවා මදි 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 හැලෙලූයා ආමෙන් ස්වාමීන් වහන්සේ දෙන්න යනවා. ඉතින් මේක අපි ස්වාමීන් අපේ අපි හිතුවේ අවුරුදු 30ක් කමු නෑ ස්වාමීන් වහන්සේ අවුරුදු 99ක් නුඹ මේ ඉන්න ඕනේ අපි හිතුවද තට්ටු 10කට මේක ගාන්න පුළුවන් කියලා නෑ ස්වාමීන් වහන්සේ මම මේක කරනවා මේ මම මේක දෙනවා හලෙලූයා ඊතර බලන්න මේ 10 ස්ටෝරි මෙතන බිල්ඩින් එක ඇවිල්ලා ලස්සනට තියෙනකොට කොච්චර දිවෙන් වහන්සේ කොච්චර ආඩම්බර දිවෙන් වහන්සේ බලවත්යක් කළ මේ පලාතින කට්ටිය වාව් මෙතන නම් දිවෙන් වහන්සේ ඉන්නවා හල්ලුයා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ සමගේ ජීවිතේ ඉත්තපු නැති දේවල් මේ අපි ස්වාමින් වහන්සේ ගිදිරි අපි නෙවෙලාදී අපගේ ජීවිත බලවත්ම දේ උතුම් දේ ස්වාමින් වහන්සේ දෙන්න පුළුවන් අපි මේ මිත්‍ර කම තුලට එන්න අවශ්‍ය ආමෙන් ස්වාමින් වහන්සේගේ මිත්‍ර කම තුලට එන අවස්ථාවේදී ස්වාමින් වහන්සේ මම මේ දේ දෙනවා හල්ලුයා ඊට පස්සේ කියන්න මම ඔංගල දේශෙන් ඉවත් කරමින් ඔබගේ මිත්‍රු ආබ්‍රහම්ගේ වංශයට ඒක සදා කාලයටම නුදුන්සේක්ද සදා කාලයට හලෙලූයා කියන්න සදා කාලයට ආමෙන් දෙවෙන් වාසේ තාව කාලිකවට දෙවෙන් වාස ආශිර්වාද කරන්නව දෙවෙන් වාස නෙමෙයි ළඟන වල කියන්න ටෙම්පරරි ආශිර්වාද දෙමේ පර්මනන්ට් කියන්න පර්මනන්ට් ආමෙන් හලෙලූයා ආයි දුන්නොත් දුන්නම ආමෙන් සදා කාලටම දෙනවා හලෙලූයා ආය ස්වාමීන් වහන්සේ උදුර ගන්නෑ අපි නම් දීලා ගන්නවන්නේ නෑ ස්වාමීන් වහන්සේ දුන්නොත් දුන්නමයි හැලලුයා සදා කාලෙටම ස්වාමීන් වහන්සේ ආශිර්වාදයෙන් දෙනවලු ආමෙන් කාටද ඒ પરම්පරාවට ආමෙන් ඔබ කරුණාකරගෙන ඔබගේ දරුවන් දරුවන්ගේ දරුවන්ට දෙවියන් වහන්සේ ආශිර්වාදය සදා කාලෙන් සදා කාලෙටම ස්වාමීන් වහන්සේ දෙනව හැලලුයා ඉතින් මේ ආශිර්වාදය මේ මිත්‍රකම කොහමද මේ ආබ්‍රහම් ජීවිතය ඇති උනේ කොහොමද නිකම් මිත්‍රෙක් වෙන්න බෑ නේද නිකම් යාළුවෙක් වෙන්න බෑ අපි දකින්න හැම කෙනෙක්ම යාළුවෙක්
කියලා කියන්න බෑ. ආමෙන්. බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉන්නවා, ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා, අතේ දුරේ ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා නේද? ඒ වගේ ඉන්නවා නේද? දැන් මේ මොහොතේ මේ ආබ්‍රහම්ගේ ජීවිතේ මේ මේ ඉතාමත් කිතු සම්බන්ධකමට එන්නට කරුණු පාක් ආබ්‍රහම් කළා. ඒක අපි මේ මොහොතේ මෙනේ කරන පළවෙනි එක තමයි ආබ්‍රහම් උපති පොතේ 12 වෙනි පරිච්ඡේදය Genesis chapter 12 උපති 12:4 12:4 උපති පොතේ 12:4 මෙසේ ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ තමාට කී ලෙස ගියේය ආබ්‍රහම්ගේ ජීවිතේ මම හිතන ඔයගොල්ලෝ නෝට්ස් ලියනවා කියලා මම ගියේ සිකුරාදා හැම කෙනාම නෝට් පොතක් දුන්නේ නැහැ අපේ පල්ලියේ සමහර අය නෝට් පොත් ගේන්නේ නැහැ ඉතින් මම කිව්වා ලියන්න ඊට පස්සේ ඒක හැමදාම ලියලා ඒක ඉවර කරන්න ස්වාමීන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරා ආමෙන් සමහරගෙන පාස්ටර් මම පරිච්ඡේද 10ක් කිව්වා ස්වාමීන් වහන්සේ බයිබලේ කිව්වා නමුත් බයිබලේ කිව්වට ආශිර්වාදයක් නෙමෙයි බයිබලේ තියෙන වචනේ මෙනෙහි කරොත් තමයි ආශිර්වාදය ආමෙන් හලෝ ආමෙන් දැන් පළවෙනුව ඇයි දෙවියන් වහන්සේ මේ ආබ්‍රහම් ආශිර්වාද කළේ ඇයි මිත්‍රෙක් කියලා කියන්නේ හේතුව පළවෙනි කාරණාව තමයි කැඳවීමට කී කරුණා ආමෙන් කියන්න පළවෙනි එක හැම කෙනාගේ කැඳවීමට කී කරුණා අයිය කියන්නේ කැඳවීමට කුමන දෙයට දෙවියන් වහන්සේ ආබ්‍රහම් කැඳෙව්වද ඒ කැඳවීමට මේ ආබ්‍රහම් කී කරුණා මොකද්ද කැඳවීම දැන් මේස්ත අපි අතරින් පදේ කියලා තමන ආබ්‍රහම් දෙවියන් වහන්සේ කී පරිදි පිටත්ුණා මේ පිටත්ුණා මෙතර වෙලා මෙතර කාල නතර වෙලා හිටියේ නතර වෙච්ච කෝච්චිය ස්වාමින් වහන්සේ පිටත් වෙලා හැලෙලුයා ඉතින් මේස්ත අපි දකින්නවා ස්වාමින් වහන්සේ කිව්වා පිටත් වෙන්න ඔබ ඉතපු කාලේ ඇති ඔබ නිවාඩු ගත්ත කාලේ ඇති ඔබ එකම ස්ථානයේ ඉඳගෙන ඔබ හැම දෙයක් මුත්සා කළා ස්වාමින් වාස්කියව දැන් ආම්රාම් ඔබ පිටත් වෙලා මම පෙන්නනා වූ ඒකානන් දේශය ලබා ගන්නට ඔබ පිටත් වෙලා යන්න ආමෙන් එතර මේ ස්ථානයේ ආම්රාම් පිටත් වුණා ආමෙන් මලියෙන්න පොඩක් එන්න මම කියනවා මේ නම මොකද අමතුණා සවිඳු සවිඳුට කියනවා සවිඳු දැන් ආච්චි ගාව ගිහිල්ලා පෑන පොඩක් අරන් යන්න ආච්චි ගාව පෑන දිනවද දන්නේ පෑනක් අරන් යන්න දැන් ආච්චි වෙන පෑන ආච්චි ගාව නැ දුව දුන්න පෑන දැන් බලන්න මේ මම ආවා පාස්ටර්. ඉතින් මම ආයෙත් මෙයාට මොලේ නැද්ද? මම කිව්ව පෑනක් ගේන්න කියලා නේද? එහෙම කියලා මම කිව්වේ නැහැ. ඇයි? මෙයා ගినాපු නිසා. මෙයා බැලුවා ආච්චි ගාව නැ. ඔන්න ළඟ හිටියා දුව. එයා දුන්නා පෑන ගේනවා ආමෙන්. එතකොට මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේ මේමයි බලාපොරොත්තු වෙන්නේ. ආමෙන්. කැඳවීම. මම කැඳවේ මෙයාට මොකද්ද? එන්න කිව්වා. නමුත් මම එන්න කිව්ව පමණක් නොවේ. වැඩක් දුන්නා මේක වා කරලා එන්න ඕනේ ආමේ. නමුත් ඒක කරපු නිසා මෙයාට දොස්සාන්න අවශ්‍ය උනේ නැහැ. මෙයා ඒ වැඩේ කළා. වාඩි වෙන්න. ආමේ. දැන් බලන්න ස්වාමින් වහන්සේ මම වාඩි වෙන්න කිව්වෙ දැන් පෑන අරගෙන යනවා. රයිට් කමන්නේ. සුති වේවා. ප්‍රශංසා වේවා. රයිට්. දැන් බලන්න ආබ්‍රහම්ගේ ජීවිතයේ තේමයි ස්වාමින් වහන්සේ පිට වෙන්න. ඒතර ආබ්‍රහම් පිට වෙන්න කියන වෙලාවෙදී ආබ්‍රහම්ට ලේසි නැහැ.
තමගේ ගම තමගේ ස්ථානයේ තමගේ රැකියාව තමගේ තාත්තගේ තිබිච්චා තිබුණා ගොඩාක් වැඩ රාජකාරී බිස්නස් එකක් තිබුණේ හැම දෙයක්ම දාලා තාත්තා වයෝ කට්ටිය අරගෙන යන්නේ කලේසි නෙමෙයි නමුත් මේ ආම්රම් කුමන්ද කලේ දෙවියන් වහන්සේ කුමන්ද කිව්වේ ඒ දේ ඒ වෙලේ ඒ මොතේ කරන්න ක්‍රියාවට තමගේ ජීවිතේ ක්‍රියාවෙන් පෙන්වන්න පටන් ගත්තා ආමෙන් හලෙලූයා එතකොට මේ ආබ්‍රහම් දෙවෙන් වාසේ මගේ මම මගේ මිත්‍රයා කියන්නට හේතු කුමක්ද දෙවියන් වාසේගේ කැඳවීමට කී කරුණ ආමෙන් කාගේද දෙවෙන් වාසේ අද අපිට ගොඩාක් කැඳවීම් තිබෙනවා ආමෙන් අපිට ගොඩාක් රාජකාරී තිබෙනවා නමුත් දෙවියන් වාසේගේ දෙයට කී කරුණ ඒක තමයි තාමත් වැදගත් දෙය බොහෝ වෙලාවෙදී අපිට ප්‍රශ්න ඇති වෙන සමහර වෙලාවෙදී සමහර අය අපිට එක එක දේවල් කියයි කරන්න කියලා මම දැන් මම කතා කරන ආත්මපැත්ත අපි හැමදෙනාම රැකියා පැත්තේ අපිගේ අනිත් පැති අපි කරන නමුත් ආත්මික පැත්තෙන් දෙවෙන් වාස ඔබව යම් දෙයකට කැඳවා තිබෙනවා නම් මේ කාලේදී ඔබව කැප කරන්න ස්වාමින් වාස ඔබ ආශිර්වාද කරයි ආමෙන් හලෙලූයා දෙවියන් වාස ඔබව කැඳවීමේකට ඒ කැඳවීම නොකර ඉන්නට විවිධ මිනිස්යන් අපිට බාධාවන් ගෙනේ සමහර වෙලාවද අපගේ මනස කියයි සමහර වෙලාවදී යක්ෂයා කතා කරයි සමහර වෙලාව අපේ ගෙදර යාය කතා කරයි අපේ යාළුවන් කතා කරා අපේ ඔෆිස් එකට කතා කරයි දෙවියන් වාසගේ දේවල් කරන මිනිස්යන් බාධා කරයි නමුත් මේ ආබ්‍රහම් ඒ හැම දෙයක්ම ජය අරගෙන ස්වාමින් වාසේ කිව්වා ඒ දේ කරපුනි දෙවියන් වාසේ ආබ්‍රහම්ට කිව්වා මගේ මිත්‍රයා හලෙලූයා ඉනිස තමයි දෙවියන් වාස ආශිර්වාද කළා ආමේන් මදකින මේ ස්ථාන්නේ හැම දිනව දෙවෙන් වාස ආශිර්වාද කරයි මීටත් වඩා දෙවෙන් වාස උසස් කරයි ආමෙන් දෙවෙන් වාස ඔබ බලවත් ඇයි අපි කැමති ස්වාමින් වාස මට මොනවාද කියන්නේ ඒක ඔබ කරන වෙලාවේදී ඒ මිත්‍ර කමේ තිබෙනා වටිනාකම වැඩි වෙනවා හලෙලූයා තව පදයක් තිබෙනවා උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදේ ආබ්‍රහම් මට දැනෙනවා ඔබ මගෙන් ඈත් වෙනවා කියලා. ඔබට දැනෙනවද සමහර අපේ ජීවිතේ සමහර මොහොත් එන වෙලාවදී අපිට හිතෙනවා මම දෙවෙන් වාසිකෙන් මම ඈත් වෙනවා. දෙවෙන් වාසිකෙන් මම දුරස් වෙනවා. එහෙම ඊතර වෙලාවල් තිබෙනවා නේ. දැන් මේ මොහොතේදී දෙවෙන් වාසයේ ආම්බ්‍රාම් දිහා බලන වෙලාවදී ආම්බ්‍රාන්ටත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ආම්බ්‍රාම් දෙවෙන් වාසිකේ ඒ රාජකාරිය කරන්න නැතුව ආබ්‍රහම් තමගේ ඒ ලැබුණා වූ ඒ පුතාට ගොඩාක් කාලය දුන්නා. ඒ නිසා දෙවියන්වහන්සේ කුමන්ද කළේ ආබ්‍රහම්ට කිව්වා ආබ්‍රහම් නුඹගේ දරුවව අල්තාරේ තබන්න. ආබ්‍රහම් කිසි කතාවක් කිව්වේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මට ඉන්න එකම පුතයි. ඇයි ඔබ ඕම කළේ කියලා කිව්වේ නැහැ. ආබ්‍රහම් ඒ පුතාව ගත්තා. ඒ කන්දට ගියා. ඒ පූජාව කරන වෙලාවේ දෙවියන්වහන්සේ කිව්වා ආබ්‍රහම් නවත්තන්න මම දැක්කා ඔබගේ කැපවීම ආමෙන් ප්‍රියදර සෙනග ඔබ මෙච්චර දුර ආව එක ස්වාමින් වහන්ස දකින්නවා ආමෙන් ඔබ ලේසි ගමනක් නෙමෙයි ඇවිල්ලා තියෙන ආමෙන් කොච්චර දුක් මාන්සියෙන් කොච්චර පීඩා මැද්දෙන් කඳුළු මැද්දෙන් ඔබ ඇවිත් තියෙන එක ස්වාමින් වහන්ස දකින්නවා ඔබ තනියෙන් ඔබ කලබල වෙලා ඔබගේ ජීවිතයේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඔබ අඬපු වෙලාවල් තිබෙනවා ස්වාමින් වාසයක දකින්නවා ඔබගේ කැපවීම ස්වාමින් වාස දකින්නවා මේ කාලේ ස්වාමින් වාස කියුවා ආබ්‍රහම්ට කිව්වා කියනවා මාගේ පුතා මම දැක්කා ඔබගේ කැපවීම හලෙලූයා මම දැක්කා උදැන්නවසේ පාස් අපි හේමන්තෝ අපි මාස දෙකක් තමයි ජෝර්දාන් නෙවෙයි නේ ආ මාස දෙකකට තමයි ජෝර්දාන් ගීල බැස්සගම කොරෝනා හැදුනා. එතකොට මාස දෙකක් මාස හතරමාරක් වුණා මේ. එතන හතරමාරක් ඉන්න වෙලාවේදී මට කවදාකවත් පාස හේමන්ත කෝල් කළ කිව්වනේ අනේ පාස්ට හරිම අමාරුයි පාස්ට මට ඉන්න බෑ පාස්ට මම කොහොම හරි ගන්න පාස්ට කියලා කවදාකවත් මට කෝල් කළ කිව්වනේ
එයා ඉන්න හැම මොහොතේදී කිව්වා පාස්ටර් හොඳ සේවයක් වෙනවා. හලෝ. ආමෙන්. හොඳ සේවයක් වෙනවා. ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් කරනවා. නමුත් දැන් මාස 4ක් මාන පස්සේ ගියේ සතියේ ලංකාවට බැස්සා. ආමෙන්. හලෙලූයා. දෙවෙන් මාසේ දැක්කා ඒක. අපි කරන හැම සේවයක්ම ස්වාමීන් වහන්සේ දකිනවා. අපි කැඳවීම ලබා ගත්තා වූ සෙනඟ මේ ස්ථානයේ අපි හැමදෙනාම දිව්‍යන් වාසයේ කැඳවීම ලබා ගත්තා වූ සෙනඟ ඔබ කැඳවීමට ඔබ තවත් ලං වෙන්න ස්වාමින් වාසයේ කැඳවීමට ලං වෙන්න තවත් ඔබ කල් ගන්න එපා ස්වාමින් වාස ඔබව ඔබ ගියා වූ සිළුම අමාරුකම් දිව්‍යන් වාසේ දැක්කා දිව්‍යන් වාසර ඔබ බය වෙච්ච එක දැක්කා දිව්‍යන් වාසර ඔබ ගරු කරපේක දැක්කා දිව්‍යන් වාසක ඉදිරිය ඔබ දනගාල යාඥා කරක දැක්කා ස්වාමින් වාස කියනවා මම ආබ්‍රහම් දැක්ක වගේ මම ඔබවත් දකිනවා ඔබත් මගේ මිත්‍රයෙක් කියලා ස්වාමින් වාස කියන මේ උදෑසන අල්ලු යමේ දේව බය ඔබගේ හදවතේ තිබුණා දේව සැලසුමට මම ගරු කරන්න ඕනේ කියන ආසාව තිබුණා ස්වාමින් වාස දැක්කා ස්වාමින් වාස කියනවා මම ඒක දැන් मनुष्य सतुरागे लोकीन अधर्मिष्टकम करन मनुष्यंगे ए संपत् सियल्लकम මම ඔබගේ අතට මම දෙනවා. හලෙලූයා. එනිසා විශ්වාස කරන්න. එනිසා තමයි ස්වාමින් වාස් කියන්නේ. එනිසා තමයි ස්වාමින් වාස් ආබ්‍රහම්ට කිව්වේ මගේ මිත්‍රයා. මේ උදෑසන දෙවෙන් වාස් ඔබවත් බල්ල කියනවා මේ මගේ මිත්‍රයා. හලෙලූයා. මේ ඔසන ටීවී මගින් බලාගෙන ඉන්නව YouTube වලින් බලාගෙන ඉන්නව ඔබට ස්වාමින් වාස් කියනවා ඔබ මගේ මිත්‍රයා. ඔබ යාඥාව මම දැක්කා. ඔබගේ කැපවීම ඔබ දැක්කා ඔබ ස්වාමින් වහන්සේ දුන්නෝ කාලය මම දැක්කා ස්වාමින් වහන්සේ කියන මේ කාලය ඔබ කුමක්ද වැපුරුවාද ඒ දේවල් ඔබ නෙලා ගන්නවා ආමේ යදේ විදේ තීරලෝ අදේ අරුපීරිගල් ආමේ පළවෙනි එක ඒක තමයි හැලෙලූයා අපි දෙවෙනි එක ඊළඟ සතිය බලමු අපි හැමෝම නැගිට අපි යාඥා කරමු මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ බලවත් හැලෙ Thank you, Jesus. Hallelujah. In Sunday, that was same. In our stand, we begin. We begin that to swan. Swamin Vasa, Gidriye, Hallelujah. Abhi in our stand, Hallelujah. That to swamin. Swamin Vasa, Barakaran. Swamini, Mama Giau Marku, Dakino Piani. Mama Swamin Vasa, Atra Mangvela. Mama Swamin Vasa, City of Marku, Dakino Piani. Jesus, Ni Mia Vasta Vedi. ඔබ ස්වාමින් වහන්සේ තවත් ඔබගේ කැමැත්ත කරන්නව දරුවෙක් කරන්න පියාණනි ඔබ කැමැත්ත කරපු නැති දරුවෙක් නෙවෙයි ඔබ දෙවියන් වහන්සේ ප්‍රේම කරන්න නැති දරුවෙක් නෙවෙයි ඔබ දෙවියන් වහන්සේගේ සේවයට ආසා නොකරනව දරුවෙක් නෙවෙයි ඔබ දෙවියන් වහන්සේ ආසායි දෙවියන් වහන්සේ ඔබ ලඟ වෙන්න කැමති ඔබ යාඥා කරන්න කැමති ඔබ සේවය කරන්න කැමති දේව සැලසුම තව තවත් මගේ ජීවිතේ ඉටු වෙන්න ඕනි කියලා ඔබ කැමති වෙනවා නමුත් ස්වාමින් වහන්සේ මම ඔබ සමග ඉඳමින් ඔබගේ කැපවීම මම දැක්කා Oh hallelujah 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 Swamin Vasge mama obata kandulla dakka obage vedana mama dakka hallelujah machala medin yanna puluwan kandu medin Swamin Vasamawa ma samagin naw dewen ma ape hemuma dayathumin dayathusumin api gayana karme gayana hallelujah thank you jesus hallelujah daya barakawe hallelujah hallelujah Gindi meda ma sitina vita numa mage mai kiya Jala meda ma sitina vita numa mage mai kiya Gindi meda ma sitina vita numa mage mai kiya Jala meda ma sitina vita numa mage mai kiya Ilahen meda
Yesuni, Yesuni. Oh, hallelujah, hallelujah, hallelujah. Swami Vasa. Amen. 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 Swami.